වාහන ලයිසන් එකක් අලුතෙන් ගන්න කියත් පරණ එක අලුත් කරන්න කියත් කන්න වෙන්නේ ලේසි කට්ටක් නෙවෙයි කියලා දිගින් දිගටම බැලුම් ගලට පැමිණිලි ලැබුණා. අපි ආයෙත් RMV එකට යන්නේ ඒ නිසා. RMV එක වටේ ඉන්න කප්පම් කන කාක්කෝ ගැන බැලුම් ගල මීට කලිනුත් පෙන්වා දුන්නා. ඊට පස්සේ රටේ ජනාධිපතිවරුත් එතනට ගියා. RMV එකේ හිටපු කට්ටිය ඔක්කොම මාරු කරන්නත් තීන්දුව ගත්තා. හැබැයි කප්පම් කන කාක්කෝ තාම එහෙමමයි. පිටපාරෙන් යන්න කලින් අපි හරිපාරෙන් යන්න හැදුවා. මෙඩිකල් මෙඩිකල් ගන්න. ඉස්සර අලුත් ගන්න එකට. ආහා. මෙඩිකල් ටෝගන් එකක් ගන්න මෙඩිකල් ගන්න. දිනේ අලුත් කරන්න. ඔව්. ඒක තෝරගන්න. දින ටෝගන් එකක් දාගෙන අතින් තමයි මෙඩිකල් කරන්නේ. එතන නිදි මෙඩිකල් කරන්නේ. ඔයාර අරක තමයි. මේ අලුත් කරන්න දිනයක් කලින් ගන්නවම නෑ නෑ මේ මොකද අවශ්‍ය නැහැ. අදම කරගන්න ඕන. කරගන්න පුළුවන් යන්නකො. ඒක අහන්න එපා. ඒක උත්තරය තියක් ගන්න. ටිකෙන් දවස් කාර කියන්න බෑ. අපේ ලංකාවේ දින්නේ. ආට් එක. ලංකාවේ ඩොලර් නෑ කියලා දන්නේ නෑ. මේ සංවාදයෙන් පස්සේ එළියට ආපු අපිට හරිපාරෙන් කරගන්න බැරි ඒවා පිටපාරෙන් කරලා දෙන්න සූදානම් කිහිප දෙනෙක්ම හම්බුණා. ඒ සමහරු ඉන්නේ කාර්යාලත් පිටවාගෙන. අපිට දෙන්න ඔයගොල්ලෝ එක්සෑම් එක කියලා නේද? 13 ආවා. 13 ආවා. ඔයගොල්ලෝ ලියන්න. ආ. ඒ කියන්නේ අපි නැතුව වෙනකොට ලියන්න බෑ. රිසල්ට් එක අරන් පාස් වෙච්ච රිසල්ට් එක අරගත්තට පස්සේ තමයි ඒ සල්ලි ගන්න. හා එතකොට කීයක් වුණේ 17. ඔය එතන 18 මෙතන 9 හැමාර. විභාගේ ඕන එක දවසෙන් දාලා එක දවසෙන්ම කරවන්න පුළුවන් කරන්න කියන වැඩ පාඩම් කරලා ඉතින් ලියන්න පුළුවන් නම් එහෙමයි නැත්නම් මේ මෙහෙම හරි කරවලා දෙන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ලයිසන් එක ෂුවර් කියන්න ඔවුන් රට පටලවන උදාහරණක් දුන්නා. ඊයේ විභාගයක් කරුවා යාපනයේ ඉඳලා ඉන්න කෙනෙක් කියන්න කියන්නත් බෑ. ඔක්කොම ගියා යාට අපි ගුවා ඉතින්. කියන්න බෑ පොන්සෝ කියන්න කර ගියා. ඒ කියන්නේ මේ ගෙවන්නත් බැරි කට්ටිය පාස් වෙනවා පාස් කරුවා කරුවා නැත්තම් උඹ ලයිසන් අරන් දෙන්නත් මේ කොහොමාරේ නේ පාස් කරුවා බාගතම දින්න 15 ඒකට ගියක් ගියද ඔක්කොම 30ක් ගියා කවුරු කොහොම ගියත් ප්‍රශ්නේ තාමත් එහෙමමයි දැන්වත් හරි උත්තර හොයන්න බැලුම් ගලා